23 ජනවාරි 18 වෙනි බදාදා එනම් අද දින අපරභාග එකට කාර්යක සභා කාමර දෙකෙහිදී පැවැත්වීම නියමිත තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභා රැසීම අවලංගු කර ඇති බව කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමි. Yes. ඊය පක්ෂ නායක රැසීමේදී තීරණය කෙරුවා අද බිස්නස් කමිටු එක රැස් කරන්න එකට. ඉතින් ඇයි ඔබතුමයි අවලංගු කිරුවේ? පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරයන්ගේ ඔවුන්ගේ මේ නිවේදනය කියවන්න දෙන්න ඊට පස්සේ මම අපිට ඇප් එකක් ආවා. You are kindly requested to attend the special meeting scheduled to be held with the honorable Speaker with the participation of the Honorable President of Parliament to discuss matters pertaining to the regulation of election expenditure bill. එතකොට මේ පාර්ලිමේන්තුවේ වැඩ නියම කරන්නේ ඔබතුමයි බිස්නස් කමිටු එකයි. ජනාධිපතිතුමාට අයිතියක් නැහැ. ජනාධිපතිතුමාට අයිතියක් නැහැ මේ න්‍යාය පත්‍රය හදන්න. ඔබතුමාගේ කතානායක. නිවේදනය කියවන්න දෙන්න. එතකොට ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න. බිස්නස් කමිටු එක රැස් කරන්න ඕන. ඕනේ තමයි. ඒක තමයි මේ කරන්න. ඔබතුමා අවලංගු කරනවා දැන්. නිවේදනය කියවනකම් ඉන්න. නිවේදනය කියවනකම් ඉන්න. තව තියෙන ගොඩක් මේ කියවන්න. හිතේ වෙන දේවල් තියාගෙන කතා කරන්න එපා. කෙසේ වුවද පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරයන්ගේ ඔවුන්ගේ නියෝජිතයන්ගේ සහ පාර්ලිමේන්තු කටපිටින්ද කාර්යක සභාවේ සමාජිකයන් සමග හරි ජනාධිපතිතුමන්ගේ සහ ග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැසීමක් මාගේ ප්‍රධානත්වයෙන් අද දින අපරභාග 2:30ට කාර්යක සභා කාමර අංක 2හිදී පැවැත්වීමට නියමිත බැවින් ආරාධනා ලැබ ඇති සියලුම මන්ත්‍රීවරයන්ට ඒ සඳහා පැමිණ සහභාගී වන ලෙසින් කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමි. ජනාධිපතිතුමත් එක්ක රැසීම ඔබතුමා කරන්න. නමුත් අපිට ඕන බිස්නස් කමිටු එක. ජනාධිපති වෙච්ච දාසිය මොකද්ද කිව්වේ? පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. කමිටු ශක්තිමත් කරන්න. එහෙම කියලා විජේදාස රාජපක්ෂ මැතිතුමා ඊයේ තීරණයක් ගත්තා මේ මැතිවරණ වියදම් පරත බාසකී ගල් දාන්න. ඊට පස්සේ මෙතුමාට 1-2 කතා කරලා මෙතුමාට බැල්ලා තියෙනවා. හරි. ඇයි මේක ගල් දාන්නේ කියලා. මෙහෙම කරන්න බෑ. අපි විරුද්ධයි මේකට. මේ වගේ වැඩ කරන්න එපා. බිස්නස් කමිටියක් ඇදවන්න. ඔබතුමා හිතන්නේ මෙහෙම රැස්වීමක් තිබ්බම පාර්ලිමේන්තුවේ ශක්තිය දුර්වල වෙනවයි කියලා. මම හිතන්නේ වඩා ශක්තිමත් වෙනවා. නෑ නෑ නෑ. විජේදාස රාජපක්ෂ මැතිතුමා බාසයක් ගල් දාන්න පොරොන්දු වුණා. එතුමාට දුරකථනයෙන් කතා කරලා බැල්ලා තියෙනවා. ඇයි ගල් දාන්නේ කියලා. ඒක ඔබතුමා අහන්නේ. දෙකේ වැඩ. දුරකථනයෙන් කතා කරන ඔබ බයිනෝ අහගෙන හිටියද? ගරු කතානායකතුමා මට දුරකථන දුන්නයි කියමුකෝ දුරකථන මෙතුන් දෙකක් ගරු ජනාධිපතිතුමයි ගරු අගමැතිතුමයි මේක කවුද අහගෙන හිටියේ? ඒ සාකච්ඡාවෙන් පස්සේ ගරු අගමැතිතුමයි මමයි එතුමගේ කාමරේ පැයකට වැඩිය සාකච්ඡා කරා. අපිට තියෙනවා සාකච්ඡා කරන්න දේවල් උන්ක. ජනාධිපතිතුමාත් එක්ක මම දුරකථනයෙන් සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී අපි එකඟ වුණා මේ කාරණය බිස්නස් කමිටි එක ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙච්ච වෙලාවේ ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ පනත ගේන එකට අපි එකගයි, මේ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙන්නේ නැත්තම් කියලා. ඒක නිසා ඊයේදී අපි අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් කොමසාරිස්වරුනුත් ඇවිල්ලා හිටියා. එතකොට මේ පිළිබඳව අපේ වචනය පිළිබඳව සැකයක් තියෙනවා නම් මම ඒගොල්ලන්ට උදවියට කිව්වා මැතිවරණ කොමිසමේ සභාපතිය ඇතුළු කොමසාරිස්වරුන්ගෙන් අහන්න කියලා. එතකොට පොඩ ඉන්නකෝ ඉතින් පිස්සුව ඉන්නකෝ. මේක කෝලම් මඩුවක් කරන්න එපා. අහගෙන ඉන්න පුරුදු වෙන්නකෝ. මොකද්ද මං අහගෙන හිටියා. ඊ ඔබතුමාගේ එකට ඇවිල්ලා පය දෙකක් හිටියා. දැන් මෙතුමාගේ කටින්ම කියවුණා ඉලෙක්ෂන් කමිෂන් එකට තීන්දුවක් දෙන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි අපි කියන්නේ. මේ පරද සම්පත කිරුවා පස්සේ රෙගුලේෂන් හදන්න. ප්‍රතිවර්ත කමිෂන්ට කියන්න පුළුවන් අපිට මාස 4-5ක් ඕන කියලා. ඕන් ලොරා කරන්නේ දැන් මෙතුමා කිව්වා. උසාවියේ තීන්දුව අපිට. ගරු කතානායකතුමනි, එක එක්කෙනා උපකල්පන ගෙනල් එක එක කතන්දර කියනවා. ඒක මට අදාළ නැහැ. මම මේ වෙච්ච දේ කියන්න මේ පාර්ලිමේන්තුවේ කියන්නවත් ඉඩ දෙන්නේ නැහැ නේ. මොකද්ද මේ පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වය? ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු මේ මැසිරනවා නම් එක පැත්තකින් කියනවා අපිට ඡන්දය ඕනේ කියලා. දකුණ දකින වෙලාවට පස්සෙන් ඇවිල්ලා අහනවා කියනවා අපි කෑ ගැහුවට කමන්නේ ඡන්දය කල් දාලා දෙන්න කියලා. ඒකනේ ඇත්ත කතාව. ඒක නෙවෙයි ඇත්ත කතාව. ඔබතුමා 50 දෙනෙකුට වැඩිය කතා කරේ නැද්ද ආණ්ඩුවේ? මේක කල් දාලා දෙන්න කියලා. දූෂිත මේ ඩබල් ඇක්ටින් දේශපාලනේ නතර කරන්න ඕන. මේ පනතට නැගිටලා අද්දෙක උස්සන්න ඕන විපක්ෂේ. මේ පනත ගේන්නේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළු වෙනත් මහජන නියෝජිතයෝ හොරකම් වංචා දූෂණ කරන එක නතර කරන්න. ආණ්ඩුවේ එක ගේනකොට විරුද්ධ පක්ෂයකට විරුද්ධ වෙනවා නම් ඒ කියන්නේ විරුද්ධ පක්ෂය කියනවා නෑ මේ දූෂිත පැතිවරණ ක්‍රමේ මේ දූෂිත දේශපාලඥයන්ට මේ ක්‍රමයට යන්න දෙන්න කියලා. ඒක නෙවෙයිද මේ කියන්නේ? මේක ජනතාවගේ ඉල්ලීමක්. මේක අදයි එකක් නෙවෙයි. මේක අවුරුදු 15ක් තිස්සේ ගැටුම්පත් කරපු පනතක්. මේක එතුමන්ලට ලොකු බයක් තියෙනවා නම් මම මාසයකට කල් දාන්නම් කියලා මම කිව්වා. හැබැයි ඒ අතරතුරේ හෙට ඇජෙන්ඩකේ තියෙන නිසා ආපහු මේක ගත්තොත් නරකද කියන හේතු කාරණේ මත ගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් අපි මේක සාකච්ඡා කරමු කියලා. ඉතින් සාකච්ඡා කිරීමට තියෙන බාධා මොකක්ද? මෙතන කවුරුන් නියෝගය දීලා නැහනේ.
මේ පනතේ තියෙන වැදගත්කම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේක අති වැදගත් පනතක්. ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි මේක ක්‍රියාත්මක කරන වෙලාව. මේ ටයිමින් එක. මේ ටයිමින් එක ගැනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මාසෙකින් කල් දමන්න නැතුව මේක මේ අපතන්පත් කිරීමේ ක්‍රියාවලිය තුල නොමිනේෂන්ස් බාර ගැනීමේ ක්‍රියාවලිය තුල මේක කරනකොට ඇත්ත වශයෙන්ම ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙනවා. කවුරු මොන දේ කිව්වත් හෙට දවසේ මේක සම්මත වුණොත් මාර්තුවේ පවත්වන පළාත් පාලන මැතිවරණයට අනිවාර්යෙන්ම බාධාවක් වෙනවා. ගරු ඇමතිතුමනි මම දන්නවා ඔබතුමාගේ උනන්දුවක් නැහැ මැතිවරණ කල් දාන. ඒ වගේ ඔබතුමා හොඳින් දන්නවා මම කවදාවත් උඩින් එකක් යටින් එකක් නැහැ මම ඔබතුමාට කියලා නැහැ අනේ අපි ඔක්කොම එක්ක හොයලා මැතිවරණ කල් දාමු කියන කතාව මම කියලා නැහැ ඔබතුමාට. මම ඔබතුමාට කියලා තියෙනවා නියමිත කාලෙට මැතිවරණේ තියන්න ඔබතුමාටත් මම කියන්න ඕනේ ඒ ගරුත්වය මම දෙනවා ඔබතුමා වචනයකින්වත් කියලා නැහැ. ඔව් මේ අපි මේක කල් දාන්න ඕනේ කියන කාරණා. ඒ වෙන වෙන අය ඕවා කියන්නේ නැති. වෙන වෙන අය ඕවා කියලා නෙවෙයි මැතිවරණේ කල් දාන්න කුමන්ත්‍රණත් කරා ඒක වෙනම කතාවක්. ඔබතුමා එහෙම කියලා නැහැ. මේක මැතිවරණය කල් දැමීමේ කූට කුමන්ත්‍රණයක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.